අයබෝවන් අද මගේ මාතෘකාව වෙන්නේ ඔචදශි නැත්තම් තේපැන් සංග්‍රහය යන්නයි එහෙනම් අපි මුලින්ම තේපැන් සංග්‍රහයකදී අවශ්‍ය කරන දේවල් මොනවද කියලා හඳුනා ගනිමු යොනොමි ජවන් මේ යොනොමි ජවන් කියලා කියන්නේ තේ බඳුනට चतक चतक केला क्याने मेही पेना वागे कुडा पेरिसे वलेट ओबोन ओबोन केला क्याने ट्रेकट क्यूसु मेवेनी कुडा टी पॉट्स तामा क्यूसु केला हनन मन देन्न पी तेपें संग्राय कदे සැලකිලිමත් වේයත කරුණ කීපයක් පිළිබඳව අවධානය යොමු කරමු. වඩාත් උසස් කෙනා අසුන්ගෙන සිටින ආසනයේ සිට පිළිවෙලින් අමුත්තන්ට තේපැන් සංග්‍රහ කිරීම. අමුත්තන් සිටින කාමරය දක්වා තේ රැගෙන යන විට එක් තේ බඳුනකට වත් අනිවාර්යයෙන්ම නොසලකා හරින්නේ නැතිව ඔබොන් එකක් එහෙම නැතිනම් ට්‍රේ එකක් භාවිතා කිරීම මීටින් එකට හෝ කතාවට බාධා නොවන ආකාරයෙන් තේපැන් සංග්‍රහ කිරීම තේපැන් සංග්‍රහ කරන විට අමතක නොකර කුඩා පිරිසිය මත තබා සංග්‍රහ කිරීම මේ පෙනෙන ආකාරයෙන් තේ බඳුනෙහි විචිත්‍රවත් රූප ඇඳ ඇති අවස්ථාවන් වලදී නම් එම රූපය අමුත්තාට පෙනෙන ආකාරයට තේපැන් සංග්‍රහ කිරීම. දැන් අපි බලමු තේපැන් සංග්‍රහයකට සූදානම් විය යුත්තේ කොයි ආකාරයෙන්ද කියලා. මුලින්ම අපි කරන්න ඕනේ අමුත්තන් සිටින ගණන නිවැරදිව තහවුරු කර ගැනීම. මීළඟට තේ බඳන හෝ මේ කුඩා පිරිසිය අපිරිසිදු වී හෝ බිඳී ඇතිදැයි පරීක්ෂා කර එසේ නොවන බවට තහවුරු කර ගැනීම. තුන්වැනි කරුණ වෙන්නේ තේ බඳනට තේ වත් කිරීමට ප්‍රථමයෙන් තේ බඳනට උණු වතුර ටිකක් දමා එය උණුසුම් කිරීම. අමුත්තන් සිටින ප්‍රමාණයට සරිලන ආකාරයට තේ බඳුන් සහ කුඩා පිරිසි ට්‍රේක මත තැබීම. මෙහිදී තේ බඳුන් සහ කුඩා පිරිසි වෙන වෙනම තමයි තියන්න ඕනේ. දැන් අපි බලමු තේපැන් සංග්‍රහ අවස්ථාවන් වලදී අපි නොකළ යුතු දේවල් මොනවද කියලා. අමුත්තන් සිටින කාමරයේ දක්වා තේ රැගෙන යන විට තේ බඳුන සහ කුඩා පීරිසි එකට තැබීමෙන් වළකින්න ඕන. ඒවා අපි අරගෙන යන්න ඕනේ වෙන වෙනම වෙන් කරලා. ඊළඟ කරුණ තමයි ආචාර කරන අවස්ථාවලදී ට්‍රේ එක තමන්ගේ ශරීරයේ ඉදිරියට වෙන්න තබාගෙන ආචාර කිරීමෙන් වළකින්න ඕනේ. මේ වගේ අවස්ථාවන්වලදී ආචාර කරද්දී අපි කරන්න ඕනේ ට්‍රේක පැත්තකට කරලා ආචාර කරන එක. සයිඩ් ටේබල් එක මතදී ෆුකින් එකෙන් එහෙමත් නැතිනම් පිස දමනෙන් තේ බඳුනෙහි යට කොටස පිස දාලා තේ බඳුන සහ කුඩා පීරිසිය සෙට් කිරීම. හැබැයි මේ අවස්ථාවේදී අපි නොකළ යුතු දේ වෙන්නේ තේ බඳුනෙහි නොමි කුජේක මේ ඉහළ කොටස අතින් ඇල්ලීමෙන් වළකින්න ඕනේ. ඒ වගේම තමයි තේපැන් සංග්‍රහ කිරීමෙන් පසු කේ පිටුපස කොටස අමුත්තන්ට පෙනෙන ආකාරයෙන් තැබීම නොකළ යුතුයි. දැන් අපි බලමු තේපැන් සංග්‍රහ කරන පිළිවෙල මොකක්ද කියලා. මුලින්ම අපි ට්‍රේ එක අත් දෙකෙන්ම අල්ලගෙන අමුත්තන් සිටින කාමරයේ දක්වා රැගෙන යන්න ඕනේ. ඉන් පසුව
දොරට තට්ටු කරලා ශිත්සුරේෂිමාස් කියලා ආචාර කරලා කාමරයට ඇතුළු වෙන්න ඕනේ. නමුත් මේ අවස්ථාවන් වලදී අමුත්තන් කතා කරමින් සිටිනවා හෝ මීටින් රූම් එකකදී නම් විශේෂ කතාවක් පවත්වමින් සිටින අවස්ථාවක් වගේ කියලා අපට තේරෙනවා නම් අපි ඒ අවස්ථාවන් වලදී හිස නම ආචාර කිරීම පමණ ප්‍රමාණවත් වෙනවා. එහෙදි ශිත්සුරේෂිමාස් කියලා කතා නොකරට ගැටලුවක් නැහැ. ඉන්පසුව කාමරයට ඇතුළු වූ ගමන් අමුත්තන්ට තේපන් සංග්‍රහ නොකර අපි කරන්න ඕනේ මුලින්ම අපි මේ අරන් යන තේපන් සංග්‍රහයට අවශ්‍ය කරන දේවල් ටික සයිට් ටේබල් එකක් උඩින් තැබීම. ඉන්පසුව කුඩා පීරිසිය මතින් තේ බඳින තබා තේපන් සංග්‍රහ කරන්න සූදානම් කිරීම කළ යුතු වෙනවා. ඉන්පසුව තමයි අත් දෙකෙන්ම අරගෙන උසස් පුද්ගලයාගේ ඉඳන් පිළිවෙලට තේපන් සංග්‍රහ කිරීම සිදු කළ යුත්තේ. ඊළඟට අපි කලින් කතා කළා වගේම තේපන් සංග්‍රහ කළාට පස්සේ ට්‍රේ එකේ පිටුපස අමුත්තන්ට නොපෙනෙන ආකාරයෙන් තබා ගැනීම. අවසාන වශයෙන් ආචාර කර එතනින් ඉවත් වීම. ඉතින් මේ කතා කරපු පිළිවෙලට තමයි අපි තේපන් සංග්‍රහය නිවැරදිව සිදු කර යුතු වන්නේ. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු.